කොවිඩ් ආසාදිතයෙකු හඳුනා ගැනීමට බහුලව භාවිත කෙරෙන ක්‍රමවේදය PCR පරීක්ෂණයි. මෙරට තුලද එම පරීක්ෂණ සඳහා නිසි ප්‍රමිතියට නිෂ්පාදනය කෙරුණු PCR කට්ටල රාජ්‍ය හා පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල යොදා ගැනෙනවා. එලෙස භාවිත කෙරෙන්නේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ අනුමැතිය මත රජයේ ලියාපදිංචි කළ PCR කට්ටල පමණයි. එවැනි තත්ත්වයක් තුළ ලියාපදිංචි නොකළ PCR කට්ටල භාවිත කරන තිමිරිගස්යායේ රසායනාගාරය පිළිබඳ තොරතුරක් ලැබුණා. ඒ අනුව උකුස්සා එහි යන්නේ ආහාර හා ඖෂධ පරීක්ෂක වරුන්ද සමගින්. එහිදී දැකගත හැකිවන්නේ ලියාපදිංචි නොකළ PCR කට්ටල භාවිත කරමින් එහි කොවිඩ් පරීක්ෂණ සිදු කරන ආකාරයයි. එහි ගබඩා කර තිබූ ලියාපදිංචි නොකළ PCR කට්ටල තුගයක් නිලධාරීන් සොයාගන්නේ මෙලෙසින්. එම රසායනාගාරයේ සේවකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී එම PCR කට්ටල තොග බෙදා හරින ප්‍රධාන ආයතනය ගැන තොරතුරු හෙළි වුණා. ඒ අනුව උකුස්සා නිලධාරීන්ද සමග එම තොග බෙදා හැරීමේ ආයතනයේ කොළඹ මෝදර පිහිටි ප්‍රධාන ගබඩාවට ලඟුණා. එහි සිදු කළ සියුම් සෝදිසියේදී දක්නට ලැබුණේ ප්‍රධාන ශීත ගබඩාවට පරිබාහිර ස්ථානයක අධිශීතකරණයක් තුළ PCR කට්ටල 6000ක් පමණ සංගවා ඇති ආකාරයයි. එම පරීක්ෂණ කට්ටල රට තුල ලියාපදිංචි කර නොමැති බව නිලධාරීන් කළ සොයා බැලීමේදී හෙළි වුණා. එම PCR කට්ටල තොගේ වටිනාකම රුපියල් 360 ලක්ෂයකට අධිකයි. අනුමැතිය ලබා දී ලියාපදිංචි කිරීමටත් පෙර මෙම PCR කට්ටල තොග ගණනින් මෙරටට ගෙන්වුවේ කෙසේද සහ වෙළඳපොළට නිකුත් කෙරුණේ කෙසේදැයි සෙවීමට අදාළ බලධාරීන් විමර්ශනයක්ද ආරම්භ කළා. අදි අවදානම් වසංගතයක් තුල මුදලට ගිජු වෙමින් ජනතා ජීවිත සෙල්ලමට ගෙන කරන මෙවැනි කූට වෙළඳාම් ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා නිරන්තර අවධානයෙන්.